අයිබෝවන් අද සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබ එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ බිස් 24/7 සමග අද අප සමග කතා බහට පැමිණ තිබෙන්නේ ඉතාමත්ම සුවිශේෂී පුද්ගලයෙක් ඔහු සිංගප්පූරුව ගොඩනැගූ නායක ලී ක්වාන් යූගේ රජය යටතේ වැඩ කරපු රාජ්‍ය නිලධාරිවරයෙක් ඒ වගේම ලංකාවට කීර්තියක් අභිමානයක් ගෙන දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතා ඔහු උපදේශක ඉංජිනේරුවරයෙක් අපි ඔහු සමග තමයි අද කතා බහ එහි යෙදීමට බලාපොරොත්තු වෙන්නේ අපි ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා ඇත්තරම මා හඳුන්වා දුන් පරිදි ඔබතුමා උපදේශක ඉංජිනේරුවරයෙක් ඔබතුමා සිංගප්පූරුව ගොඩනැගූ ලී ක්වාන් යූ නායකයාගේ නායකත්වයේ යටතේ රජයේ ඉංජිනේරුවරයෙකු ලෙස රජයේ නිලධාරීවරයෙකු ලෙස ඔවුන්ගේ වැඩ කටයුතු සමග සම්බන්ධ වෙනවා ඒ පිළිබඳව හසල දැනුමක් අවබෝධයක් ඔබට තිබෙනවා ඇත්තටම ඔබට පුළුවන් කොහොමද ඔබ මේ ලංකාවෙන් සිංගප්පූරුවට යන්නේ ඒ අතීතය අපට ආවර්ජනය කරන්න ඔව් මම ලංකාවේ පෙරදින විශ්වවිද්‍යාලයෙන් 1970 පිට වුණයින් පස්සේ අවුරුදු 5ක් රාජ්‍ය සේවයේ හිටියා අවුරුද්දක් පෙරදින විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලෙත් අවුරුදු 4ක් ලංකා ඉංජිනේරි සේවයේ ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කරා අපි තමයි ඉස්සෙල්ලම ලංකා ශ්‍රී ලංකා සිලෝන් ඉංජිනේරින් සර්විස් කියන අලුතෙන් පිහිටව සේවයේ පළවෙනි බැච් එක විදිහට අපි ගියේ ඒකේ අවුරුදු 5ක් 4ක් සේවය කළා 1975 මම පළවෙනිම ගියේ මැලේසියාවට ඒ බ්‍රිතාන්‍ය උපදේශක සමාවක් කරන බිනි ඉංජිනේ බිනි ඇන් පාර්ට්නර් සමාගමේ මැලේසියාවේ තිබෙන කාර්යාලයේ වැඩටයි මම පළමුවෙන්ම ගියේ 75 ඊට පසු 76 මම වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉම්පීරියල් කොලෙජ් එකට ගියා ඒ උපාධියක් අරගෙන ඊට පස්සේ 78 මම ඉරානයට ගියා උපදේශක ඉංජිනේරෙක් වශයෙන් ඇමරිකානු සමාගම සමග 79 නැවතත් 79 සිංගප්පූරුවට ගියා 79 ගිහිල්ලා ඒ පුද්ගලික සමාගම සමග ඉන්නකොට සිංගප්පූරු රජයට අවශ්‍ය වුණා උපදේශක ඉංජිනේරු සමාගමක් පිටවන්න. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් බැලුවොත් ලංකාවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වගේ සමාගමක් පිටවන්න අවශ්‍ය වුණා. ඒ පළමුවෙනි ඉංජිනේරුව වශයෙන් සම්බන්ධ වුණේ මමයි. ඒ සමාගම ඉත අපි මේ පටන් ගන්නකොට ඉංජිනේරුව දෙන්නයි හිටියේ. ඒ දවස්වල සිංගප්පූරුව මම කියන ලංකාව තරම් දිනු වෙලා තිබුණේ නැහැ ඉංජිනේරු වංශය මගින්. ඒතර සිංගප්පූරුව ඒ කාලේ කොහොමද තිබුණේ? අද තත්ත්වෙත් බැලුවම විශාල වෙනසක් කියන්නේ දැන් මේ අවුරුදු 35කට ඉස්සෙල්ලා වගේ. කොයි කාල සීමාවද? මේ 1980. එදා තමයි ඒ කාලේ ලංකාවත් එක්ක සිංගප්පූරුව බැලුවනම් එදා ලංකාව සමහර අංශ අතින් ලංකාවට වඩා ඉදිරියෙන් හිටියා. එදා ලංකාවේ විශ්වවිද්‍යාල සිංගප්පූරුවේ විශ්වවිද්‍යාලට වඩා හොඳයි. ලංකාවේ ලංකා ගමනාගමන මණ්ඩලය එහි බස් සේවයට වඩා හොඳයි. ඒ වගේ බොහෝ වස්න තිබුණා ලංකාවේ රිසර්ච් ඇන් ඩිවලොප්මන්ට් කියන්නේ පරීක්ෂණ අතින් සිංගප්පූරුවට වඩා ඉදිරියෙන් හිටියේ ඒ 1980 වෙනකොට. අපි සමාවෙන් ඔබ 1980 සිංගප්පූරුවේ රජය සමග වැඩ කටයුතු කරන්නට යනවා. එතකොට සිංගප්පූරුව අද බලනකොට ලංකාවට වඩා ඉතාමත්ම ශීඝ්‍ර දියුණුවක් ලැබපු ලෝකයේ ප්‍රබලතම රටක් බවට පත් වෙලා. මේ 1980 කාලයේදී මේ සංවර්ධනය කරා සිංගප්පූරුව මෙහෙයපු රහස මොකද්ද? වැඩසටහන් මොනවද? ඉතාම මේ පැහැදිලි ඒ රටේ නායකයාට විශේෂයෙන්ම ලී ක්වාන් යූ අගමැතිතුමාට විෂන් එකක් තිබුණා දර්ශනයක් මේ රට තව අවුරුදු 20කින් 25කින් කොතෙන්ද දරයි යන්න ඕන කියලා. මොකද ඒ රට දියුණු කිරීම ලංකාව දියුණු කිරීම වගේ වගේ පහසු කාර්යයක් නෑ. මම කියන්නේ ඊතරම කියන්නේ ලංකාව වගේ රටක් දියුණු කරන්න ඉතාම පහසුයි. අද දියුණු වෙලා නෑ. ඒකට නොයි කේද දිනවා. නමුත් සිංගප්පූරුව දියුණු කිරීම ඉතාම අපහසු කාර්යයක්. නමුත් සිංගප්පූරුවට කිසිම දෙයක් තිබුණේ නැහැ මිනිස් සම්පත අතර. වතුර ගෙනාවේ අල්ලපුරට මැලේසියාවෙන්. වැලි ගඩොල් ගෙනාවේ අල්ලපුරටෙන්. සෑම දෙයක්ම ගෙනාවේ කන්න බොන්න සෑම දෙයක්ම ගෙනාවේ වෙන රටවල්වල. ඒ රටේ තිබුණු එකම එක දේ මිනිස් සම්පත පමණයි. ඉතින් ඊවගේ රටක් දියුණු කරනවායි කියන එක මේ හීනෙකින්වත් හිතන්නේ නැහැ. ඒ මිනිසුන්ටවත් හිතා ගන්න බෑ. ඒ සිංගප්පූරුවේ වුණත් ඊට ඉස්සර මේ ඒ රටට ගිහින් කිව්වනම් ඔබලට දිනු වෙන්න බෑ මෙහෙම තමයි තියෙන්න ඕනේ කියලා ඒ රටේ මිනිස්සු පිළිගන්නවා. ඒ වගේ රටක් ඒ මොකද මොකක්වත් නැහැ.
දැන් අපේ වගේ පාලනයක් තිබුණා නම් සිංගප්පූරුවේ මිනිස්සු අදත් අපිට බත් පැකට් කෑම අරින්න වෙනවා සිංගප්පූරුවට කෑම දෙන්න. ඔය ඉතියෝපියාව වගේ. මොකද ඒ තරම් මේ කිසිම දෙයක් නැති රටක්. එතකොට දැන් ඔබ මොන වගේ දේවල් වලට සම්බන්ධ වුණේ මේ රටේ ගොඩනැගීමේ කාර්යයේදී? ඒ රටේ ගොඩනැගීමේ කාර්යය මේ විශාල අංශයට මම මහා මාර්ග, වරාය, ගුවන් තොටුපළවල්, ගොඩනැගිලි, කර්මාන්තශාලා ඒ හැම එකටම මම සම්බන්ධ වුණා. ඒ කියන්නේ හැම අංශයටම. ඒ කියන්නේ මගේ පොඩි වශයෙන් අපි පටන් ගත්තත් පස්සේ අපි ඉතාම ශීඝ්‍රයෙන් මේ සමාගම දියුණු කරලා ගත්තා. ඒ කියන්නේ කොතරම් දියුණු වුණාද කියතත් අපි මේ සිංගප්පූරුවේ අපි අගමැතිතුමා ගැලේ තිබුණේ හැමතිස්සෙම ලෝකේ හොඳම දේවල් බලලා ඊට වඩා හොඳට කරන්න කියලා. අපි ඒක කරෙත් ඒ විදිහට තමයි. යම් කිසි දෙයක් කරනවා නම් අනිත් රටවල් දිහා බලන්න, ඒ අය කරන හැටි බලන්න, කළා ඊට වඩා හොඳට කරන්න. අපිත් කරේ ඒ දෙයමයි. එතකොට ඒ යටතල පහසුකම් ගොඩනැගීමේදී ගුණාත්මක තත්ත්වය ඉදිරි වසර ගණනාවක් තිබෙන තිරසාර බව මෙවැනි කරුණු ගැන සැහැණ සැලකිලිමත් වුණා. ඒ සෑම දෙයක්ම ගැන ලෝකයේ දිනු රටවල් භාගයේම අපිත් ඒ සෑම දෙයක් ගැනම සැලකිලිමත් වුණා. ලී ක්වාන් යූ හිටපු අගමැතිවරයා මුණ ගැසිලා තිබෙනවා. ඔව්, කිහිපවරක්ම මුණ ගැසිලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු ඒ තියෙන තත්ත්වයනම අපිට කෙලින්ම ලී ක්වාන් යූ අගමැතිතුමාට අදහස් දෙන්න බෑ. අපි දෙන්න ඕන අපේ අමාත්‍යවරයාට. අමාත්‍යවරයා තමයි ඒව ගිහිල්ලා ලී ක්වාන් යූ අගමැතිතුමාට දීලා ඒවයි ඇප්‍රූවල් ගන්නේ. නමුත් අපි කරපු ව්‍යාපාර විවෘත කරන උත්සවයේදී අපිට නිතරම අගමැතිතුමා මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔහුගෙන් ඉගෙනගත්ත දේවල්, ඔහුගේ චරිතයෙන් ඔබ දුටු සුවිශේෂ දේවල් මොනවද ඔහුගේ චරිතය තුළ? ඔව්, විශේෂයෙන්ම දෙයක් තමයි ඔහුට තිබුණා දුර දැක්මක්, ඉතා දුර දැක්මක්. ඒක තමයි නායකයෙකුගේ අවශ්‍යම දේ. ඒ කියන්නේ අපි අද කොතනද ඉන්නේ, අවුරුදු 25කින් කොතනද ඉන්නේ කියලා ඒ දෙකම පැහැදිලිව එතුමා දැනගෙන හිටියා. එතුමා දැනගෙන හිටියා අවුරුදු 25 ගණන් ඒ රට මොන වගේ දෙයක් වෙනවද කියලා. නමුත් ඒ දේ වුණා. මට මතකයි 1980 මම දැක්කා 80 එතුමා කියපු දේවල්. නමුත් 2000 වෙනකොට ඒ සියලුම දේ වුණා. ඒ හැමදේම හැම අංශෙම සෞඛ්‍යද මේ අනිත් සංවර්ධන වැඩවලද ඒ හැමතැනම ප්ලෑන් එකක් තිබුණා. ඒ ප්ලෑන් එක හරියටම ක්‍රියාත්මක කරා. නමුත් ඒව අතරමඟදී සමහර විට වෙනස් කරන්න සිදු වුණා. නමුත් සිතූ විදිහට හැමදේම සිදු වුණා. අතරම ලී ක්වාන් යූ අගමැතිවරයා ගැන බොහෝ කරුණු පළ වෙලා තිබෙනවා. සමහර අප්‍රකට කාරණාත් ඇති. ඔහු ඒකාධිපතියෙක්. ඒ කියන්නේ සිංගප්පූරුවේ පාලනය දැඩි දරදඬු ආකාරයට රැගෙන ගිය පුද්ගලයෙක් විලස තමයි බටහිර ලෝකය දැක්කේ. ඒ වගේම ඔහු ඉතිහාසයට එක් වෙලා තිබෙනවා. ඇත්තටම ඔහු ඒකාධිපති පාලකෙක්ද? නෑ, ඇත්ත වශයෙන්ම නෑ. ඔය කියන තරම් ඒකාධිපතිවාදයක් එහි තිබුණේ නෑ. ඔහු දරදඬු පාලකෙක් ඇත්ත. නමුත් ඔය අපි අහලා තියෙන දර ඒකාධිපතිවාදී ඒකාධිපති පාලකයන් සහ එතුමා අතර ලොකු වෙනසක් තිබුණා. මුළු රටේම මිනිස්සු කැමති. ඒතකොට එතුමා ඒ ජාතියේ ඒකාධිපතිවාදයෙන් නෙවෙයි. ඒකාධිපතිය කියන්නේ මේ රටේ මහජනයාගේ කැමැත්තට විරුද්ධව යන පුද්ගලයෝ. මේ එතුමා එහෙම නෙවෙයි. 100ට අපි යන කාලේ රටෙන් 180කට වඩා මිනිස්සු කැමති එතුමාට. ඡන්දේදී ඔක්කොම 180කට වඩා ඡන්දේ දෙන්නේ එතුමාට. එහෙම මහජන මිනිස්සුන්ගේ ගතියක් කොච්චර හොඳ දේවල් කරත් කවුරුත් ඒවට කැමති වෙන්නේ නැහැනේ. ඒ වගේ කණ්ඩායමක් හිටියම ඒවට අගමැති වෙන අය. නමුත් රටේ 180කට වඩා ඒ කාලේ මිනිස්සු කැමති එතුමාට. එහෙම දිනෙන් දිනම මහජනයාගේ තමන්ගේ දියුණුවක් ඒ මිනිස්සු දැක්කා. එහෙමද දැන් අද උදාහරණයක් වශයෙන් අද හැම 5 දිනකින් එක්කෙනෙක්ම 135යි ජනගහණය, 107ක් අද මිලියනර්ස්ලා, ඩොලර් මිලියනර්ස්ලා. මේ බයිසිකලයක්වත් ගන්න නැති අපි 80 බයිසිකලයක්වත් නැති මිනිස්සු මේ. අද දැන් ඔබ 1980 සිංගප්පූරුවේ මේ සංවර්ධන ක්‍රියාවලිය ඇස් දෙකෙන් දැකලා ඒකට ක්‍රියාකාරීව සහභාගී වෙලා තමයි අද මේ සාකච්ඡාවේදී අපිට අදහස් දක්වන්නේ. ඒ ලැබෙන ඒ තුනින් ලැබපු අත්දැකීම් සමග ඇතරම මේ සාකච්ඡාව ඉතා වැදගත්ම කොටස මෙයයි මා හිතනවා. ඔබ සිංගප්පූරුවෙන් ලබාගත් ඒ ආදර්ශය කොහොමද ලංකාවට අවවාදයක් ලෙස ලබා දෙන්නේ? අපි මොකද්ද කරන්න ඕන මේ සිංගප්පූරුව වගේ නොවුනත් අපි ලෝකයේ දියුණු රටක් බවට පත් වෙන්න අපේ තියෙන අඩුපාඩු මොනවද? අපි මොනවද හදාගත යුතු? අපිට අද එකම එක දෙයයි කරන්න තියෙන්නේ. අපි සුදුසුසාට සුදුසු තැන දෙන්නවා. ඒ එක කරොත් ලංකාව දියුණු වෙනවා. වෙන කිසිම දෙයක් කරන්න වැඩක් නැහැ. ඒ කියන්නේ අද කිසිම තැනක සුදුසුසාට සුදුසු තැන ලැබෙනවා පේන්නේ නැහැ. තාම කලාතුරක් දැන් රාජ්‍ය ගත්තොත් ඔබ සඳහන් කරන්නේ රාජ්‍ය තන්ත්‍රය. රාජ්‍ය විශේෂයෙන්ම රාජ්‍ය තන්ත්‍රය හැදෙනකොට පුද්ගලිකංශය නිකම්ම හැදෙනවා. දැන් රාජ්‍ය තන්ත්‍රයේ කිසිම පිළිවෙලක් නැහැ. ඒ කියන්නේ දෙපාර්තමේන්තුවකට ගියත්, අමාත්‍යංශයකට ගියත්,
සංස්ථාවකට ගියත් ඒ සුදුසු නෑ එතන. දැන් අදත් ඒ විදිහමයි නේද? ඔබ කියන්නේ මේක ව්‍යාකූල භාවයක්. ව්‍යාකූල භාවයක් තියෙනවා. ඒ ඊට වඩා බෑනක දෙයක් මෙතන තියෙනවා. මොකද එදා සිංගප්පූරුව මැලේසියාවේ මම වරුදු 25ක් හිටියා. ඒ රටේ හිටපු මිනිස්රමයේ මේ ඒ රටේ උගතුන් අඩුයි. පිටින් ගේන්න වුණා ඒ රට ගෙනියන්න. නමුත් අද ලංකාවේ තියෙන එතනමයි. අද ලංකාවේ අවශ්‍ය තරම් උගතුන් නැහැ. ඒ ඉන්න ටිකෙන්වත් වැඩ ගන්නෙ නැහැ. ඒකෝට තත්ත්වය අති බය. උගතුන් නැති වුණා මේක භයානක වෙනවා. ඉන්න උගතුන්ගේ වැඩ නොගත්තම ඒක අති භයානක වෙනවා. ඒ නිසා අද රටේ තත්ත්වය අති භයානකයි. අති උගතුන් කොටසක් ඉන්නවා. සිංගප්පූරුවේ ඔය කියන ව්‍යාකූල භාවයෙන් තොර බොහොම නිවැරදිව සකස් වුණු රාජ්‍ය ක්‍රමයක් ක්‍රියාවලියක් තිබුණාද? ඔව්. ඉතාම පැහැදිලිව ඉතාම නීතිගරුක ක්‍රමයක් තිබුණා. සුදුසාට සුදුසු තැන දෙන. දැන් මම පිටරට පුද්ගලෙක්. මම මගේ යට වැඩ කරේ සියලුම මේ රටේ අය. නමුත් දැන් මේ රටේ නම් ඒ තත්ත්වය එන්නේ නැහැනේ. මගේ යටින් වැඩ කරා එක අතක උපාධිධාරීන් 30 දෙනෙක්. 30 දෙනා මේ රටේ අය. නමුත් මේ මම පිටරට කෙනෙක් කියලා මම අයින් කරේ නැහැ. ඒක ඒලගේ වාසියටයි ඒ කරේ නෙමෙයි. මගේ හොඳකට නෙමෙයි. නමුත් ඒ අපෙන් වැඩ ගන්න ඒ රට දැනගෙන හිටියා. ඒ කියන්නේ ඔබ කියන්නේ සිංගප්පූරුව දේශීය චින්තනයක්. ඒ කියන්නේ රට ගැන හැඟීමක්, රටේ මිනිස්සු ගැන හැඟීමක්කට වඩා කාගෙන් හරි වැඩ අරගෙන මේරණ දිනු කිරීමේ රට දිනු කිරීමයි නේද? අපේ එක්කෙනෙක් පළවෙනියා වෙනවද? අපේ එක්කෙනෙක් අගමැති වෙනවද? මගේ නෑදෑයෙක් වෙනවද කියලා නෙමෙයි බැලුවේ. මේ කොහොමද මේ රට දිනු කරන්නේ? අපේ රටේ ජනතාව දැන් අගමැතිතුමා නිතරම බැලුවේ මගේ ජනතාව මේ ලක්ෂ 30ක් කොහොමද සැපවත්ව ජීවිත කරන්නේ? නැත්නම් මගේ මල්ලි මේ ලොකු රස්සාවකට යනවද? නෑදෑයෙක් නැත්නම් මගේ පක්ෂ කෙනෙක් යනවද? ඒව කිසි වෙලාවක එමෙතුමා ඒක බැලුවේ නැහැ. අපි අපේ සාකච්ඡාවේ අවසාන භාගයට පැමිණ තිබෙනවා. සමරසිංහ මහත්මයා, දැන් ඔබ ඔබට මේ දැනුම, මේ අවබෝධය, මේ ඔවුන් ක්‍රියා වැඩ කරපු හැටි ඔබ දැකලා තිබෙනවා. ඔබට මෙතුවක් කලක් ලංකාවෙන් කිසියම් හෝ ආරාධනාවක් වැදගත් තැනකින් කියලා මම අපේක්ෂා කරන්නේ මේ රට හදන රාජ්‍ය අංශයේ යම් කිසි තැනකින් ආරාධනාවක් හෝ ලැබිලා තිබෙනවද? මේ තමගේ දැනුම බෙදා හදා ගන්න කැමති අපි එවැනි කාරණාවකට ප්‍රාර්ථනාවක් හො ලැබිලා තිබෙනවා නෑ. මම දැන් අවුරුදු 35ක් පමණ රජයට යෝජනා කරනවා. මට කිසි දිනක ආරාධනාවක් ලැබිලා නෑ. නමුත් අවුරුදු 35ක් විතර මම රජයට නොඑක් දේවල් යෝජනා කරා මේ රට හදන්න. නමුත් බොහෝ වෙලාවට මට පිළිතුරක් ලැබෙන්නේ නෑ. මම දෙතුන් සැරයක ලියුමක් ලැබිලා තිබුණා බොහොම ස්තුතියි කියලා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ. ඔබ ඒ තුලින් පසුතැවිල්ලට මම ඉතාම පසුතැවිලි. මොකද ලංකාව අවුරුදු මේ ලංකාවේ තියෙන සම්පත් අනුව අවුරුදු 5කින් මේ රට විශාල වෙනසක් කරන්න පුළුවන්. හිතා ගන්න බැරි වෙනසක් කරන්න පුළුවන්. නමුත් මම නම් හිතන්නේ මේ යන ක්‍රමයට අවුරුදු 50කටවත් අපිට මෙතනින් ගොඩ එන්න වෙයි කියලා. මේ ක්‍රමය ගෙනිච්චොත් ඇත්තටම සෝමසිංහ මහත්මයා මායි ප්‍රශ්න විමසුවෙත් අපි ඔබතුමාව මෙතනට ගෙනාවෙත් ඔබතුමාගේ තිබෙන වැදගත්කම අපිට දැනුන නිසා, පෙන්වුන නිසා. ඇත්තටම රටක් ගොඩනගපු ඒ අසහාය නායකයෙකු යටතේ වැඩ කරපු ඒ ක්‍රියාවලියක ජීවමාන සාධකයක් වන ඔබතුමාට ලංකාවේ කිසිම එහෙම ආයතනයකින් පැහැදිලි පිළිතුරක් ලැබුණ නැහැ කියන එකත් කනගාටුවක් කරුණක්. ඇතරම දැන් ඔබට යම්කිසි මේ බලාපොරොත්තුවක් හෝ තිබෙනවාද මේ ගමන ආරම්භ කරන ලංකාවට මේ උපදෙස් දීම හෝ යම්කිසි මඟ පෙන්වීමට පිවිසෙන්න හෝ යම්කිසි අදහසක් තිබෙනවද ඉස්සරහට? ඔව්, මම උත්සාහ කර අවුරුදු 35ක් මට ඒක අසාර්ථක වුණා. නමුත් මම අදත් මම මේක අතහැරලා නැහැ. ඒ මොකද මේ ලංකාව අවුරුදු 5කින් පමණ සංවර්ධනය කළ යුතු රටක්. ඉතින් ඒක නිසා මම දන්නවා මේ අවස්ථාව අපි පැහැර අරින්න හොඳ නැහැ. අපි රට උපන් රට. ඒ නිසා අපි මොනවා හරි කළා මේ රට ගොඩ ගන්න බලන්න ඕන. නමුත් මේක අපි සම්පූර්ණයෙන් අපේ රට යන්නේ වැරදි දිශාවක. මේක අවුරුදු 5කින් සම්පූර්ණයෙන් වෙනස් කරලා හදන්න පුළුවන්. නමුත් අද යන විදියට මම නම් පෙන්නේ අවුරුදු 50කින්වත් අපිට ගොඩ එන්න හම්බෙයි කියලා. දේශපාලන පක්ෂ ભેදකින් තොරව උගතුන්ට මේ රටේ උගතුන් තියෙන සීමිත උගතුන් එකතු කරගෙන මේ රට හදන්න ඕන. අපේ රටේ ඉන්න උගතුන් ගම ඉතාම සීමිතයි. 90%ක් අපේ රටේ උගතුන් අද රටේ නැහැ. එළ ඉනි පිටරට අපි මේ සීමිත 10% එකතු කරගෙන අර ගිය 90% නුත් යම් කිසි ආධාරයක් අරගෙන මේ රට හදන්න ඕන. මේ දැන් අපේ රටේ මේ 10% ගන්නෙත් නැහැ, අර 90% ගන්නෙත් නැහැ. මේ ටිකන් කීස දෙනෙක් එකතු වෙලා මේ ඒක තැන කරකැවෙනවා. ඔබ හිතන්නේ ලංකාවේ දැනට තිබෙන ඔබ සඳහන් කළා රාජ්‍ය තන්ත්‍රණය ව්‍යාකූලයි. ඒ වගේ ප්‍රධාන ප්‍රශ්න මොනවද ඔබ දකින්නේ? මේ ඉතාමත්ම අපි වැරදි පාර යන ප්‍රශ්න විදිහට ඔබට දකින්න තියෙනවා. විශාලම ප්‍රශ්නේ තමයි දැන් අද රට දැන් ලෝකයේ තාක්ෂණය ඇතුළු ඉතාම දියුණුයි.
ඒ තාක්ෂණය අපිට එන්නේ නෑ. අපි අද තිය අපේ තේකොළ ටිකවත් හරියට හදන්න අපි තාක්ෂණයක් අද නෑ. අපි නිකන් තේකොළ දැන් නොයෙක් විදියට මේ වැලියු ඇඩඩ් විදියට හදන්න පුළුවන්. ඒවත් අද කරන්නේ නෑනේ. ඒ වගේ දාස් ගණනක් දේවල් පිටරට ඇති වෙලා තියෙනවා. ඒව මේ රටට ගේන්න කෙනෙක් නෑ. ඒව කවුරුවත් කියලා දෙන්නේ නෑ. දැන් රට දිනුවන නම් ඉස්සෙල්ලම කරන්න ඕන පිටරට තාක්ෂණය අපිට යොදා ගැනීම. ඒක අද සිද්ධ වෙන්නේ නෑ. දැන් අපේ රට මෙහෙමවත් දුවන්නේ මේ පුද්ගලිකාංශය නිසා. මේ පුද්ගලයාංශය නැත්තම් මේ රට තවත් අන්තයට වැටිලා. ඒ පුද්ගලයාංශයට ආධාර කරන්න කිසිම කෙනෙක් නැහැ. තාක්ෂණය දෙන්නේ නැහැ. වෙන මාකටින් වෙළඳ මේ මාකටින් කරන්න උදව් කරන්නේ නැහැ. කිසිම උදව්වක් පුද්ගලිකාංශයට නැහැ. අපි අදවත් මේ වගේ ජීවත් වෙන්නේ පුද්ගලිකාංශය නිසා. පුද්ගලිකාංශය විශාල වැයමක් දරනවා මේ රට නොවැටි බේර ගන්න. නමුත් ඒකට කිසිම උනන් අපි දෙන්නේ නැහැ කිසිම ආධාරයක්. ඉතින් මේ රට මේ විදිහට තවත් යන්න බෑ. දැන් ලී ක්වාන් යූ පසුගියදා එතුමා අභව ප්‍රාප්ත වුණා. එතුමා හදපු ඒ පද්ධතිය යම්කිසි සිස්ටම් එකක් හැදුවා. ඒක ලී ක්වාන් යූ නැතයි කියා නැති වෙන්න පුළුවන්ද ඉදිරියටම යන ආකාරයට දෙකට. ඒක ඉදිරියටම යන ආකාරයට හදලා තියෙනවා. ඊටත් වඩා හොඳට යයි කියලා මම හිතනවා. මොකද ඉන්නේ ඉන්නේ රටේ උගතුන් වැඩි වෙනවා. එතකොට ඊටත් වඩා ලී ක්වාන් යූටත් වඩා හොඳට මේ රට ගෙනියනවා මේ අනාගත පරම්පරාව. අපි බොහොම ස්තුතියි අපගේ සාකච්ඡාව ගැන සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ සාකච්ඡාවෙන් පසුව හෝ මේ රජයේ වැදගත් කෙනෙකු කතා කොට ඔබගේ ඒ සහාය ලබා ගනීවි කියලා ඔබට ස්තුතිවන්ත වෙමින් අපි බිස් 24/7 සාකච්ඡාව අවසන් කරනවා. තවත් මෙවැනිම සාකච්ඡාවකින් අපි නැවතත් හමු වෙමු.